मंत्रीवर्य मे योजना विना मंत्रीवर्य रात्रि हिरु बल वेडसटाने पट्टपल नमूलिक बोरुवा कीला तिबुना मम इला सिटिन हिरु माध्य आयतने मेटिक दांड अदर ए माध्यी मुखद किवे एक पुद्गलेक रंजित रजित आर्यपाल कीन पुद्गलया जनता विमुक्ति पेरमुने सामाजिके या तमय यागे गेदट्ट गिनितियन नावे कीला किव्वा मे पार्लिमेंतुवेत कीला तिबुना ममित पेहदिलो वगकीमें ओबतुमाट कियनो मे तियनो रजित आर्यपालगे फेसबुक सटहन मे वीरसिंह मंत्रीवरया मेक किव्वट पस्से ईये रात्रि किव्वट पस्से दापु प्रकाशे वीरसिंह मंत्रीतुमा हिरु टीवी बले देशपालन संवादे मा पिलिवंद दक्कुवा अदहस संबंधो बोहोम स्तुतिवंत वेमि मंत्रीतुमा मेतन तियनो ओयै ममयि नुवर इंदन कोलंबट पागमन गिया पिंतूरयक महिंद राजपक्ष अगमति करन्न मेतन तियनो ओयै पलास सभावट इदिरिपत् वेद्दी मतिवरण वेदिका विवत् एक्क गहपु पिंतूरयक मम मे पिंतूर तीनों में की मेतन तीनवा अवसन वरट तिबुन पलात पालन मेतिवरने विमलवीर दिशानायक एक उहन रंजियय्यगे रस्वी में गहपु पिंतूरया मेतन तीनवा गोटाबे राजपक्ष जनाधिपति करन मेतिवरन व्यापारे हदपु पिंतूरया ओब मोकद महिंद राजपक्ष याली देशपालन गेन गोटाबे मेरटे जनाधिपति करन मम वेडकले स्वेच्छावें एदात मे सटने अद वगे मम भक्तियें करा अपि अदत एक करनो मग गुड़क तीन निशा समारोह मगर लकियां नंग उबतुमाट तीन ने मगे तेक का पुद्गले का प्रश्न है मैं वीरसिंह मंत्री वर्ग लकियां ने कहूँ दकियां ने राजित तारीपाल यह तेक के कट वेदिका वे यह के जायक नहाने वर्ग कर पुके ना मुकद दकियां ने ये पुद्गले का प्रश्न मुकद वेना मुकुट निवेइ दिनास दाहना में महामतिवर ने दी रुक्सान मलिंद वेनुएं पेनी हिटपु एक रुक्सान मलिंद वेनुएं पेनी हिटपु एक मम देशपालने तोरने दिन उन्लंगट गिहिल लकुन दागन लेखमेन्वत् वेलिपर्मिट पस्पर्मिट दागन जीवत्वेन्वत् दिमेय अपि हेम मोहतकम बोंदेसि विरहितो पेनिहिटिये दिनवन्नोनेका दिनवन्न मिसक दिननेका पस्से जग्गहन मे मगे नम किवा मे नियोज्य कथानायकतुमनि ए कियन ओय कियन मे रजित आर्यपाल कियन एक्केना विमलवीर इस्सलाम जनता विमुक्ति पेरमुने हिटिया इलास विमलवीर वंश अमतुमाय पार्टीट आवा अविला जनाधिपति वरने विमलवीर वंश अमतुमा अपित एक वेड करा एतकोट ඒ මැතිවර වේදිකාවල තියෙන චාරූප තමයි ඒ දාලා මේ ගහලා තියෙන්නේ. අද මෙතුමාලාගේ ආයේ ප්‍රදේශයේ සංවිධායකවරයා ගෙවල් ගිනි තියන්න මේවා කළා. දැන් ලැජ්ජ නැතුව ඇවිල්ලා කියන්න එපා. මනුතුමා, ඔයාගේ ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයා මගේ ගෙඩ ගිනි තියන්න ඇවිල්ලා අත්අඩංගුවට අරන් තියනවා. ඔයාලේ ප්‍රාදේශීය අපේක්ෂකයා, ඒ වගේම ඔයාලේ ප්‍රදේශයේ සංවිධායකයා ත්‍රිෂාන්ව අත්අඩංගුවට අරන් තියනවා. ඒ ජනතා විමුක්ති පෙරමුණේ අය ගත්තෑගෙන් හත් දෙනාගෙන් හතර දෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ දැන් ඇවිල්ලා බොරු කියනවා ගිනි තියලා මිනිස්සු මරලා මෙතන රටන ගිනි තියලා හරිද මිනිමරුවෝ මිනිමරලා ඉවරලා ඇවිල්ලා මෙතන බණ කියනවා පෙන්නලා තමුගේ සමාජිකයා සුද්ධ කරන්න එපා ජනතා විමුක්ති පෙරමුණේ ගෝලි බිල්ලා මෙන්න තියෙනවා පින්තූරේ මේ වීරසිංහත් එක්ක කරටක් දාගෙන යන්නේ රජිත් හරිපාල මෙන්න තියෙනවා පින්තූරේ නිල් පාට තොප්පිය දාගෙන යන්නේ මේ මේ තියෙන රජිත් හරිපාල මෙයාගේ වේදිකාවේ කතා කරන එක මෙයාගේ වේදිකාවේ කතා කරනවා මෙන්න මෙන්න තියෙනවා පෝස්ටරේ මොකද්ද ඔල්වත්ත පරසල් හන්දියේදී රජිත් සිංහ මන්තුමා රජිත් තාර මට අවස්ථා දෙන්න ඒ කවුද කරටට දාගෙන එන්නේ නුවර ඉඳන් කොළඹට පයින් ඇද්දී විමල් වීරවන් සමත්තුමාට සහායක දුන්නේ ඒ වෙලාවේ බලෙන් ඇවිල්ලා මගේ කරට අත දාලා ෆොටෝ එකක් ගත්තේ ඒවා පෙන්නලා 2.50 වඩා කතා කියන්න එපා ගිනි තියලා මිනි මරලා ගෝලි බිල්ලු ගරු පියන්ත මන්තුමා ගරු ඔබතුමාට මම ඇත්තටම ගරු කරනවා ඔබතුමා අවසර දෙනවා නම් මගේ මගේ වෙලාව මගේ මට වෙලාව තියෙනවා මගේ වෙලාවෙන් අවසරයක් දෙනවා නම් එමයි මේ අපි ගින්දර ඔබතුමාගේ වෙලාවට ඇවිලිච්ච මිනිස්සු බේරන්න එපා ජේවිපී එකෙන් ගොඩක් අය මේක ඉන්නවා බේරන්න එපා අපි ගින්දරට ඇවිලිච්ච මිනිස්සු හැම දිනාටම පොදුවේ නීතිය ක්‍රියාත්මක කරමු ඔබතුමාට මම ගරු නාමල් රාජපක්ෂ මහත්මයා ගොඩක් අය සම්බන්ධයි නියෝජ කතානායකතුමනි දැන් මෙතුමන්ලා පිළිබඳව මේ කාරණේ දැන් ඉස්මතු වුණානේ දැන් පොහොට්ටුව සම්බන්ධිනොත් චෝදනාවක් ඉදිරිපත් වුණා ඒ අපි බාර දුන්නා මෙතුමන්ලට පුළුවන් මෙතුමන්ලාගේ පක්ෂයේ සම්බන්ධ කට්ටිය ඉන්නවනම් සජබේට සම්බන්ධ කට්ටිය ඉන්නවනම් මේ කියන සාක්ෂි ටිකත් බලලා ඒ කියන නම් තියන අයව පොලිසියට බාර දෙන්න. එතකොට මේ ප්‍රශ්න ඉවරයිනේ. නැත්නම් අපි දෙකෝල්ලෝ කරු මණ්ඩිතුමනේ මේක බෝලේ පාස් කරගෙන වැඩක් වෙන්නේ නැහැ. දැන් මේ පැත්තේ කට්ටිය බාර දුන්නා. දැන් කරන්න තියෙන්නේ මේ පැත්තේ කට්ටිය බාර දුන්නා කියන කරු කතානායක නියෝජ කතානායකතුමනි ගෝල්ෆේස් සිද්ධිය හෝ සම්බන්ධ වෙන චෝදනා තියන අය සැකපිට හොයන අයව බාර දුන්නා. දැන් ඔබතුමාලට පුළුවන් ජනතා විමුක්ති පෙරමුණ වෙන්න පුළුවන් සජබේ වෙන්න පුළුවන් ඔබතුමාලගේ පැත්තේ සම්බන්ධයි කියලා චෝදනා තියන අයව ළඟම තියෙන පොලිසියට බාර දෙන්න. ඒක මේ ප්‍රශ්නේ ඉවරයි. බොහොම ඉස්සෙද ගන්න. හරි මගේ කාලේ මේ බලෙන් කරටක් දැම්මා කිව්වා ඒ පුද්ගලයා. නෑ මේ මන්ත්‍රීවරයා තමයි යාගේ කරටක් දාගෙන ඉන්නේ. මේ තියෙන්නේ පින්තූරේ.
බලෙන් අත දාන්නේ කොහොමද? මෙයානි කතද අර්ධ අත දාලා තියෙන්නේ. නිකන් පට්ටපල් බොරු කියන්න එපා. මේ මේ පුද්ගලයා කිසි දවසක ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් වෙලා ඉඳලා නැහැ. මම වගකීමෙන් කියනවා. මේ මිනිමරුවේ මිනිමරුවේ කොහොමද කියලා මගෙන් අහගන්න එපා. තමුන්නාසගේ ඉතිහාසයේ ඒක දන්නවා අම්පාරේ ජනතාව. අහිංසක කාන්තාවක් සහ 11 පන්ති හිටපු දුවයි අම්මයි දුවයි දූෂණය කරලා මරලා දාපු ඉතිහාසයේ ඒ රටේ ඒ මිනිස්සු දන්නවා ඔබ හිටියේ එක්සත් ජාතික පක්ෂේ ඔතන නෙමෙයි ඒ ඒ ගැන ඒ ප්‍රදේශයේ ජනතාව මේ අහිංසක මිනිස්සු නෙවෙයි ඔය කියලා ජනතා විමුක්ති පෙරමුණේ ඇවිල්ලා තමයි මගේ තාත්තා මැරුවේ හරිද අද සුද්දල වෙන්න එපා මෙතන ඇවිල්ලා පාර්ලිමේන්තුවේ තමන් නිර්දෝෂී වෙන්න ගේවල් ගිනි තියලා මරලා තවත් මොකද්ද නිර්දෝෂී භාවය පෙන්නන්න හදන්නේ ආත්මයි දුවයි දූෂණය කරපු ඒ පුද්ගලයා අම්මයි දුවයි දූෂණය කරපු ඒ පුද්ගලයා ඒ සිදුවීමට ලක්වෙච්ච ඉතිහාසයේ පිළිබඳව අම්පාරේ ජනතාව දන්නවා ඒ නිසා මගෙන් ඒව අවුස්ස ගන්න එපා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ තියෙන්නේ පුද්ගලයා රජිත් ආර්යපාල පෝස්ට්රේ ගහලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ දිනවන්න වැඩ කරන එක ගැන ජනතා විමුක්ති කිසි දවසක හිටපු කෙනෙක් නෙමෙයි මිනිත්තුක කාලයක් මම වග කියමින් කියන්නේ ඒ නිසා මේ පට්ටපල් බොරු මෙතනට කියන්න එපා මේකෙන්ම පැහැදිලි තර්කානුකූලව පැහැදිලි මේ කරන චෝදනාව අභූත චෝදනාවක් කියලා අපිට පැහැදිලිව පොලිස් ප්‍රතිවරයට දැනුම් දීලා තියෙනවා සාකච්ඡාවක් දෙන්න අපේ කරුණ ඉදිරිපත් කරන්න අරු මන්ත්‍රීතුමා සමාවෙන්න මං කවදාකවත් බාධා කරන්නේ නැහැ කතාව වලට දඹුල්ලේ අපේ නිවසට පහර දීමට ආපු එකේ සම්බන්ධව ජවීපේ නාගරික මන්ත්‍රී පියතිලකව අත්අඩංගුවට අරගෙන තියෙනවා දඹුල්ල නගරාධිපති ජාලි ඕපාතගේ ගෙදරට බෝම්බ ගැහුවා කියලත් එතුමාට චෝදනා තියෙනවා ඒක නිසා ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට අපි ගරු කරනවා කරුණාකරලා හැම කෙනාම සුද්ධ කරන්න යන්න එපා කොහොමද සිතමන්තෝ සුද්ධ කරන්න ඕනි නෑ අභූත චෝදනා නගන්න එපා ඔප්පු කරන උසාවියේදී ඔප්පු කරන පොලිසියේදී ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ ඉතා පැහැදිලිව 9 වෙනිදා උදේ සිද්ධියට විරෝධය දක්වන්න නගරවල ඒ වගේම ප්‍රධාන තැන්වල උද්ඝෝෂණය කරා අපි විතරක් නෙමෙයි කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දොස්තර මහත්තුරුවෝ එළියට බැහැලා උද්ඝෝෂණය කරා පෙළපාලියකින් ගියා ගෝල්පේස් පිටිනේට වතු පහර දීමට අපේ මන්ත්‍රීවරුත් උද්ඝෝෂණය කරා ඔබතුමලා දඩයම් කරන්න අපේ මන්ත්‍රීවරුන්ව ඒකට අපි අහුවෙන්නේ නැහැ ඒකට අපි බය වෙන්නෙත් නැහැ එහෙම අත්තකට කොට අරගෙන අපේ දේශපාලනේ නතර කරන්න බෑ ඔබතුමාගේ කාලය අවසන් වෙනවා කියනවා දෙනියායේ දෙපුණායේ නිපුණ රණවකගේ ගෙදරට ගිනි තිබ්බයි කියලා අතරඟුර ගත්තේ කවුද ඒ දෙනියායේ නිපුණ රණවකවම ජයග්‍රහණය කරවන්න මදිහත් වෙච්ච සමාජ මාධ්‍ය මෙහෙයුම් කරු අවසන් කරන්න ගන්නවා ඔබතුමාගේ කාලය අවසන් කවුසල් ඉතින් කවුද මේ ජනතා විමුක්ති පෙරමුණේද ඒ නිසා ඔබතුමාලා ලේබල් ගහලා ඔබතුමාලගේ බැරිකම ජනතාවගේ අත්දැකලා සිද්ධ වෙනවා කතාවකට ගැටමකට යන්න එපා ගරු මන්ත්‍රීවරයා මේකෙන් ගැලවෙන්න හදන්න එපා අපි තා වගකීමෙන් කියනවා 9 වෙනිදා උදේ වෙච්ච සිද්ධියත් හවස වෙච්ච සිද්ධියත් පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණ පවත්වන්න අපක්ෂපාතී පරීක්ෂණ පවත්වලා ඒ චෝදනාවට ලක් වෙච්ච දැනුවත් වෙන්න ඒකෙදි පක්ෂපාත ભેදයක් නැහැ ඒකෙදි